ඉතින් ඔන්න අදත් අපි පිම්මල් වගාවේ තවත් වැදගත් අත්‍යවශ්‍ය වීඩියෝවක් අරන් ආවා. ඒ බිම්මල් වගාවේ පලිබෝධ පාලනය ගැන. ඔයාලා දන්නවා අපි බිම්මල් වගාව සම්බන්ධව මේ වෙනකොටත් බොහෝ වීඩියෝ ගෙනත් තියෙනවා කියලා. ඉතින් ඒ වීඩියෝ නැරඹීම තුලින් බොහෝ දෙනෙක් බිම්මල් වගාව සාර්ථකව කරගෙන යන බව අපි ඔබට සතුටින් දැනුම් දෙනවා. ඉතින් ඔබටත් විවිධ ස්වයං රැකියා සම්බන්ධව වගේම විවිධ ආකාරයෙන් ඔබේ ජීවිතය ජය ගැනීමට අවශ්‍ය වීඩියෝ ගෙනෙන අපගේ YouTube නාලිකාව subscribe කරලා bell සලකුණත් සලකුණු කරලා තියාගන්න. ඉදිරියට අපි මෙවැනි වීඩියෝ බොහෝමයක් ගේන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි කියන්නේ බිම්මල් වගාවේ පලිබෝධ පාලනය ගැන. පලිබෝධ පාලනය කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි ක්‍රමය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම. දෙක වගා ක්‍රම. තුන පලිබෝධ නාශක භාවිතය. යොදාගත හැකි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම. පිරිසිදු ජලය භාවිතය. පැකට් මුහුණතට ආම ජලය භාවිතය. කුටිය අවට පිරිසිදුව තබා ගැනීම හා කාමරය පිරිසිදුව තබා ගැනීම කළ හැකිය. යොදාගත හැකි වගා ක්‍රම ලෙස හඳුන්වා දිය හැක්කේ රෝපණ ක්‍රම, නිසි ආකාරව පිළිපැදීම, අලුත් ලී කුඩු භාවිතා කිරීම, මිශ්‍රණයට නිසි ආකාරයෙන් ජලය එකතු කිරීම, නියම අයුරින් පැකට් ජීවාණු හරණය කිරීම, නිරෝගී බීජ භාවිතා කිරීම, මල් පිපෙන කුටියට නියමාකාර වාතාශ්‍රය ලබා දීම හා පලිබෝධ ගෘහයට ඇතුල් වීම වැළැක්වීම. දිනපසු වීමට පෙර අස්වැන්න නෙලා ගැනීම, නෙළූ මල්වල නැටි වලලා දැමීම හා මල් නෙළූ විගස වගාමලු මුහුණත පිරිසිදු කිරීම. අවධානයෙන් සිටීම හා පලිබෝධ ආසාදන හඳුනා ගැනීම, මල් පිපීම සඳහා කාමර එකකට වඩා පවත්වා ගැනීම හා ප්‍රමිතිගත ගෘහ සැකසුම, මාස දෙකකට වඩා පැරණි වගාමලු ගිනි තැබීම යන කරුණුයි. ඊළඟට අපි කියන්නේ පලිබෝධ නාශක භාවිතය. පලිබෝධ හානිය අවම කර ගැනීම සඳහා බිම්මල් වගා ගෘහයේ බිම් වගා මලු, රාක්ක හා බිත්ති නිරන්තර පලිබෝධ පරීක්ෂාවට ලක්විය යුතුයි. සිමෙන්ති දැමූ බිමට ජලය දමා තැබීමෙන් බොහෝ පලිබෝධකයින් පාලනය කරගත හැකිය. කාමරයේ බිමට ඩෙටෝල් හෝ සැවුලොන් යෙදීමෙනුත් වැලි බිමක් නම් බ්ලීචින් හෙවත් ක්ලෝරින් කුඩු ඉසීමෙනුත් පලිබෝධ පාලනය කරගත හැකියි. සල්ෆ දියකර විසිරණය මගින් මයිටාවන් හා බැක්ටීරියාවන් පාලනය කරගත හැකියි. එමෙන්ම සල්ෆ පිලිස්සීමෙන් මෙම පලිබෝධකයින් පාලනය කරගත හැකියි. මුහුණත විවෘත නොකළ වගා මලු මතට සල්ෆ කුඩු ඉසීමද කළ හැකියි. කුරුමිනි පාලනයට කොහොඹ මිශ්‍රණයද, මයිටාවන් පාලනයට සුදුලුණු හා කොහොඹ මිශ්‍රණයද නියම අනුපාතයට සකස් කරගෙන ස්ප්‍රේ කිරීම සාර්ථක මර්ධන ක්‍රමයක්. මෙලෙස පලිබෝධ පාලනය පිළිබඳ නිරන්තර අවධානයෙන් සාර්ථක වගාවක් පවත්වා ගත හැකියි.